नमस्ते हिंदे में सुकांति चैनल के तुम पर सादर हैं पेलिगानो मामा सुकांति कुलसिंह है इतनी मामा उन्हें आधा तो बता अलग हिंदी पढ़ मांग रहे ना हवा मैं पढ़ मां उबा बुढ़ाक दिने मगे इल्ला तीमन पढ़ मां ये तमाई उबा बुढ़ाक दिने माटे के वो अपने हिंदी भाषा आवे वेला हो बलाने के अलग देना के अलग इतनी आधा मामा सुबदाना आवे ना उपते हिंदी भाषा आवे वेला हो बलाने को उम्मदे के अलग किया देना हिंदी भाषा आवे वेला हो बटे किया ने मुकाद कितने बजे है कितने बजे है समय क्या है वक्त क्या है कितने बजे है ये ना එතකොට මේ बजे කියලා කියන්නේ මොකක්ද ඇත්තටම මට මේක සිංහලෙන් තේරුම් කරන්නට බැහැ ඉංග්‍රීසි භාෂාවෙන් තේරුම් කරන්න ලේසි අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවානේ o'clock කියලා අන්න ඒ හා සමානවම තමයි අපි बजे කියලා යොදා ගන්නෙ මේ बजे කියන වචනය අපි තව දුරටත් මේ වචනය ගැන ටිකක් ඉගෙන ගමු ඇත්තටම මේ බජේ කියන වචනේ කොහොමද හැදිලා තියෙන්නේ බජ් කියන ක්‍රියාධාතුවෙන් තමයි හැදිලා තියෙන්නේ ඒ වගේම මෙහි ක්‍රියානාමය තමයි බජ්නා කියලා කියන්නේ බජ්නා කියලා කියන්නේ මොකද්ද නාද වීම එහෙමත් නැත්නම් වැදීම එහෙමත් නැත්නම් හඬ නැගීම මේ ඉබේ සිදුවන දෙයක් තමයි අපි මේ බජ්නා කියලා කියන්නේ එතකොට මෙහි වර්තමාන කාල ක්‍රියාපදය මොකද්ද වර්තමාන කාල ක්‍රියාපදය තමයි बचता बचते बचती उपदाना बचता क्याने पुरुषलिंग एकवचन बचते क्याने पुरुषलिंग बहुवचन बचती क्याने स्त्रीलिंग एकवचन बहुवचन देखा माँ पियो दागा ना ऐतो कुटे एक याने मुकाद नाद वेनवा वैदेनवा यह मतने तम हंडे नगेनवा ऐ वगे आरता पिटा देन्न पुलवा ऐ वगे म मही अतीत काल क्रियापद मुकाद बजा बजा बजे बजी बजी देन උපදන්නවා මේ වෙනකොට ක්‍රියා ධාතුවකින් එහෙම නැත්නම් මේ වර්තමාන කාල ක්‍රියාපදයකින් අතීත කාල ක්‍රියාපදයක් හදාගන්න කොහොමද කියලා මම ඔබට කියලා දෙන්න තියෙනවා. ඉතින් අතීත කාල පාඩම මේ වෙද්දි ඔබ සියලු දෙනාම බලලා ඇති කියලා මම හිතනවා. ඉතින් ඔබ ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඔබ දන්නවා මෙහි මේ බජ් කියන ක්‍රියා ධාතුවේ අතීත කාල ක්‍රියාපදය මොකද්ද? बजा बजे बजी एक याने नादोना वैदुना नादरीय और वगे अर्थ अपितर देना पुलवा इतिंग ये वगे मत हमारे अपितर में पार निगन गने आंधी था वध एक आवश्यक ना ये मुकाद्द बचकर ये मन्नतम बचके यही अर्थ है तमाई वैदिला ये मत नतम नादवेला बचकर बचके ඉතින් වෙලාව බලන්න නම් අපි මොකෙන්ද වෙලාව බලන්නේ අපිට වෙලාව බලන්න ඔරලෝසයක් තියෙන්න ඕනනේ ඔරලෝසෙට අපි හින්දි භාෂාවෙන් කියන්නේ ඝඩි කියලා ඝඩි එතකොට මේ අත් ඔරලෝසුවට බිත්ති ඔරලෝසුවට දෙකටම අපිට ඝඩි කියලා කියන්න පුළුවන් හැබැයි අත් ඔරලෝසුවට අපිට කියන්න පුළුවන් කලායි ඝඩි කියලා මොකද්ද කලායි ඝඩි කියලා කියන්න පුළුවන් අත් ඔරලෝසුවට ඒ වගේම පයකට අපි මොකද්ද කියන්නේ පයකට අපි හින්දි භාෂාවෙන් කියන්නේ ඝණ්ඨා ඝණ්ඨා කියලා කියන්නේ පය එතකොට පය දෙකක් නම් දැන් ඔබ මම හිතනවා මේ වෙනකොට දැන් මම වීඩියෝ එකකුත් කරලා තියෙන්නේ අපි හින්දි භාෂාවෙන් ගලන් කරන්නේ කොහොමද කියලා ඉතින් ඒක නිසා මම හිතනවා ඔබ මේ වෙනකොට හින්දි භාෂාවෙන් ගලන් කරන්න දන්නවා ඇති කියලා ඉතින් ඔබ දන්නේ නැත්නම් ඇත්තටම මේ වීඩියෝ එක මෙහෙමම නවත්තලා ගිහිල්ලා මගේ හින්දි භාෂාවෙන් ගරම් කරන්න කියලා දෙන වීඩියෝ එක බලලා නැවත මේ වීඩියෝ එක බලන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ඒ වීඩියෝ එකට අනුව දැන් ඔබ කතා ගරම් කරන්න දන්නවා ඇති. හරි. එහෙම ඔබ ගරම් කරන්න දන්නවා කියලා මම හිතාගෙන මේ පාඩම ඉදිරියට කරගෙන යනවා. හරි. දැන් මම මොකද්ද කිව්වේ? මම කිව්වා පයකට කියන්නේ ඝණ්ඨා කියලා. එතකොට පය දෙකකට මොකද්ද කියන්නේ? दो घंटे घंटा किया ने एक वचन आए मैं पादे बहुवचन होना हम घंटे बावटा पाते ना ऐसे नाम पाय देखा करते किया ने मुकाद दो घंटे पाय तो ना तीन घंटे
අය හතරක් 4 ගණ්ඩේ ඔය විදිහට අපිට කියාගෙන යන්න පුළුවන්. එක පැයකට කියන්නේ ගණ්ඨා. විනාඩියකට එහෙම නැත්නම් මිනිත්තුවකට කියන්නේ මොකද්ද? මිනට් එහෙම නැත්නම් මිනිට්. මිනට් මිනිට්. මේ දෙකම භාවිතා වෙනවා. ඕතරක් භාවිතා වෙන්නේ මිනට් කියලා. ඒ කියන්නේ විනාඩිය මිනිත්තුව. එතකොට 1 මිනිත්, 2 මිනිත්, 3 මිනිත්, 4 මිනිත් ඔය විදිහට අපිට ගණන් කරගෙන යන්න පුළුවන්. තප්පර වලට කියන්නේ මොකද්ද? තප්පර වලට කියන්නේ සෙකන්ඩ් කියලා. සෙකන්ඩ්. 1 සෙකන්ඩ්, 2 සෙකන්ඩ්, 3 සෙකන්ඩ්. ඔබ මම හිතනවා මේ වෙලාවේ මේ වෙටි කනට ඇහිලත් ඇති 1 සෙකන්ඩ් දීජේ. ඒ කියන්නේ තප්පරයක් දෙන්න. එහෙම නැත්නම් 1 මිනිත් දීජේ. ඒ කියන්නේ විනාඩියක් දෙන්න. එහෙම නැත්නම් 1 සෙකන්ඩ් රුකෝ. තප්පරයක් ඉන්න. එහෙම නැත්නම් 1 මිනිත් රුකෝ. ඔය විදිහට ඔබ එදිනදා ව්‍යවහාරයේදී අහලත් ඇති. ඉතින් දැන් දන්නවනේ ඝණ්ඨා, මිනිත්, සෙකන්ඩ්. හරි. මේ ටික තියාගෙන අපි ඉදිරියටම යමු. හරි. ඒ වගේම දැන් ඔබ දන්නවා අපි වෙලාව බලන්න කලින් මෙන්න තව ඔබ දැනගත යුතු විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒ මොකද්ද? දවල්ට අපි මොකද්ද කියන්නේ? හින්දි භාෂාවෙන් අපි දවල්ට කියන්නේ කියන්නේ දහවල් කාලයට. මේ එළිය වැටිලා තියෙන කාලයට අපි හින්දි භාෂාවෙන් කියනවා දින් කියලා. ඊට පස්සේ මේ රාත්‍රී කාලයට, එහෙම නැත්නම් අඳුර වැටිලා තියෙන කාලයට අපි කියනවා රාත් කියලා. එතකොට දවල් රැ කියලා අපි සිංහලෙන් කියනවා වගේ හින්දි භාෂාවෙන් කියන්නේ දින් රාත් කියලා. උදේට අපි කියන්නේ සුභ කියලා. සුභ. ඒ වගේම අපිට සවේරේ කියලා කියන්නත් පුළුවන්. සුභ කියලා තමයි සාමාන්‍යයෙන් අපි උදේ කාලයට කියන්නේ. එතකොට දෝපහර. දෝපහර කියලා කියන්නේ මධ්‍යාහ්නයට. දෝපහර කියලා කියන්නේ මධ්‍යාහ්නයට. ඊට පස්සේ ශාම් කියලා කියන්නේ හවස් කාලයට. ශාම් කියලා කියන්නේ හවස් කාලයට. හරි. දැන් අපි යමු වෙලාව බලන්න ඉගෙන ගන්න. හැබැයි මේ වෙලාව බලන්න ඉගෙන ගන්න කලින් ඔබ සියලු දෙනාම ඇත්තටම වෙලාව සිංහලෙන් බලන්න දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් හින්දියෙන් වෙලාව බලන්න මට කියලා දෙන්න බෑනේ. මං හිතනවා ඔබ දැන් මේ වෙනකොට ඔබ මේ වීඩියෝ එක නරඹන සියලු දෙනාට හැම දෙනෙක්ටම සිංහලෙන් වෙලාව බලන්න දන්නවා ඇති කියලා හිතාගෙන තමයි මම දැන් මේ වීඩියෝ එක කරගෙන යන්නේ. එහෙම නැතුව මම දැන් ඔබට වෙලාව කියන්න කියලා දෙන්නේ නැහැ. අපි දන්න වෙලාව බලන්න දන්නවා අපි. ඒ දන්න වෙලාවම අපි හින්දි භාෂාවෙන් කියන්නේ කොහොමද කියලා තමයි දැන් මම ඔබට කියලා දෙන්න හදන්නේ. හරි. දැන් අපි වෙලාව බලන්න ඉගෙන ගමු. දැන් අපි හිතමු අපි ඉලක්කම් 12ක් තියෙන ඔලෝසුවක් තියා බලාගෙන ඉන්නවා. දැන් කොහොමද අපි වෙලාව බලන්නේ? අපි මෙන්න මේ විදිහට පැය කට්ට එකින් එකට යන විදිහට අපි ඉස්සර වෙලාවම ඉගෙන ගමු. කොහොමද අපි එකයි කියලා කියන්නේ? එකයි කියලා කියන්නේ 1 බජේ. මොකද්ද 1 බජේ? නිවැරදිවම කියනවා නම් 1 බජා. නමුත් ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ 1 බජේ කියලා. එකයි කියන්නේ 1 බජේ, 2යි 2 බජේ, 3යි 3 බජේ, 4යි 4 බජේ, 5යි 5 බජේ, 6යි 6 බජේ, 7යි 7 බජේ, 8යි 8 බජේ, 9යි 9 බජේ, 10යි 10 බජේ, 11යි 11 බජේ, 12යි 12 බජේ. ඔන්න අපි දැන් එකේ ඉඳලා 12ට වෙනකම් කොහොමද වෙලාව කියන්න දන්නවා. හරි. එහෙනම් ඔබ එකේ ඉඳලා 12ට ගණන් කරන්න දන්නවනේ. ඒ සංඛ්‍යා ටික අගට බජේ 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 දාලා කියාගෙන යන්න තමයි තියෙන්නේ. දැන් මම ඔබට කියලා දෙන්නේ හින්දි භාෂාවෙන් කාලට කියන්නේ මොකද? ඒ කියන්නේ අපිට කියන්න සිද්ධ වෙනවනේ 1යි කාල, 2යි කාල, 3යි කාල, 4යි කාල කියලා. මේ විදිහට කොහොමද අපි හින්දි භාෂාවෙන් කියන්නේ? මේ කාලට අපි හින්දි භාෂාවෙන් කියන්නේ සවා කියලා. මොකද්ද අපි කාලට කියන්නේ සවා කියලා. එහෙනම් එකයි කාල කියලා කොහොමද අපි කියන්නේ? සවා බජේ. මොකද්ද කියන්නේ එකයි කාලට? සවා බජේ. දෙකයි කාලට? සවා 2 බජේ. 3යි කාල? සවා 3 බජේ. 4යි කාල? සවා 4 බජේ. 5යි කාල? සවා 5 බජේ. 6යි කාල? සවා 6 බජේ. 7යි කාල? සවා 7 බජේ. 8යි කාල? සවා 8 බජේ. 9යි කාල? සවා 9 බජේ. 10යි කාල? සවා 10 බජේ. 11යි කාල? සවා 11 බජේ. 12යි කාල? සවා 12 බජේ. ඔය විදිහට තමයි අපි කාල කියලා කියන්නේ. දැන් දන්නවා 1 2 3 ඔය විදිහට කියන්න දන්නවා. 1යි කාල 2යි කාල කියලා කියන්නත් දන්නවා. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ
බාගෙන් බාගෙට වෙලාව කියන්නේ කොහොමද කියලා. බාගෙන් බාගෙට වෙලාව කියන්නේ කොහොමද කියලා. එහෙනම් මෙතන හරි විශේෂයි එකහමාරට අපි කියන්නේ ඩේට් බජට්. මොකද්ද ඩේට් බජට්? දෙකහමාරට කියන්නේ ඩායි බජට්. මොකද්ද ඩායි බජට්? එකහමාර ඩේට් බජට්, දෙකහමාර ඩායි බජට්. එතනින් එහාට හැම භාගෙ කියලා කියන අපි යොදා ගන්නවා සාරේ කියලා. මොකද්ද සාරේ කියලා? එහෙනම් එකහමාර ඩේට් බජට්, දෙකහමාර ඩායි බජට්, තුනහමාර 3:30 බජට්, තුනහමාර 3:30 බජට්, හතරහමාර 4:30 බජට්, පහහමාර 5:30 බජට්, හයහමාර 6:30 බජට්, හතහමාර 7:30 බජට්, අටහමාර 8:30 බජට්, නවහමාර 9:30 බජට්, දහහමාර 10:30 බජට්, එකොළහමාර 11:30 බජට්, දොළහමාර 12:30 බජට්. ඔන්න අපි පැය භාගෙන් භාගෙට වෙලාව කිව්වා. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ දේ තමයි ඔබ දැනගන්න ඕනේ මොකද්ද එකහමාර සහ දෙකහමාර. මොකද්ද ඩේට් බජට්, ඩායි බජට්. මේ දෙක මතක තියාගන්න. අනිත් සියලුම ඉලක්කම් වලට 6:30 කියලා දාලා ඔබට වෙලාව කියන්න පුළුවන්. දැන් අපි බලමු ටිකක් විශේෂයි. හින්දි භාෂාවෙන් කොහොමද 1:45, 2:45, 3:45 කියලා කියන්නේ කියලා. ඇත්තටම දැන් මම මේක කියලා දෙන්නේ අපි කියනවනේ සිංහලෙනුත් කියනවනේ මොකද්ද කියන්නේ? 1:45ට අපි මොකද්ද කියන්නේ? දෙකට කාලයි කියලා කියනවා. එතකොට 2:45ට මොකද්ද කියන්නේ අපි? 3ට කාලයි කියලා කියනවා. 4:45ට මොකද්ද කියන්නේ? 5ට කාලයි කියලා කියනවා. 6:45ට කියන්නේ මොකද්ද අපි? 7ට කාලයි කියලා කියනවා. ඉතින් මේ දේම දැන් මම ඔබට හින්දි භාෂාවෙන් කියලා දෙන්නයි හදන්නේ. මොකද්ද මේ 1ට කාලයි, 2ට කාලයි, 3ට කාලයි කියලා කියන්න. ඒ කියන්නේ දැන් 1:45යි නම් අපි මොකද්ද කියන්නේ? 1:45යි නම් අපි සිංහලෙනුත් කියන්නේ 2ට කාලයි කියලානේ. දැන් එක ගෑවිලාවක් නැහැ. 1:45යි නම් මොකද්ද කියන්නේ? 2ට කාලයි කියලා. ඔය දෙයම තමයි හින්දි භාෂාවෙනුත් කරන්නේ. ඒ කියන්නේ 1:45යි නම් එක කොහෙවත් ගෑවිලා නැහැ. අපි මොකද්ද කියන්නේ? 2ට කාලයි. ඔන්න 2:45යි නම් මොකද්ද දෙක කොහෙවත් යාළු නැහැ අපි මොකද්ද කියන්නේ? 3ට කාලයි කියලා තමයි කියන්නේ. හරි. දැන් අපිට කියන්න ඕනේ හින්දි භාෂාවෙන් 1:45යි. 1:45යි කියලා කියන්නේ මොකද්ද? 1:45යි කියන්නේ 2ට කාලයිනේ. එහෙනම් කොහොමද අපි කියන්නේ? පෝනේ 2 බජේ. දැන් කියන්න ඕනේ 2:45. 2:45යි කියන්නේ කීයද? 3ට කාලයි. එහෙනම් මොකද? පෝනේ 3 බජේ. ඊට පස්සේ අපිට කියන්න ඕනේ මේ 3:45 කියන්නේ මොකද්ද? 4ට කාලයිනේ. එහෙනම් පෝනේ 4 බජේ. ඊට පස්සේ අපිට කියන්න ඕනේ මේ 5ට කාලයි. 5ට කාලයි කියලා කියන්නේ කොහොමද? පෝනේ 5 බජේ. 6ට කාලයි කියලා කියන්නේ කොහොමද? පෝනේ 6 බජේ. 7ට කාලයි කියලා කියන්නේ කොහොමද? පෝනේ 7 බජේ. ඊට පස්සේ 8ට කාලයි කියලා කියන්නේ කොහොමද? පෝනේ 8 බජේ. 9ට කාලයි කියලා කියන්නේ කොහොමද? පෝනේ 9 බජේ. 10ට කාලයි කියලා කියන්නේ කොහොමද? පෝනේ 10 බජේ. ඊට පස්සේ 11ට කාලයි පෝනේ 11 බජේ. 12ට කාලයි නම් පෝනේ 12 බජේ. දැන් ඊට පස්සේ දැන් 12:45 යනවානේ. 12:45 ආවම අපි කියන්නේ පෝනේ 13 බජේ කියලා. මොකද 13 ඉලක්කමක් නැහැනේ. එහෙනම් 12ට පස්සේ මොකක්ද එන්නේ? 1නේ. අන්න 12:45 කියන්නේ 1ට කාලයිනේ. එහෙනම් අපි 12:45 කියලා කොහොමද කියන්නේ? පෝනේ 1 බජේ කියලා. දැන් මෙතනදි මතක තියාගන්න ඕනේ දේ තමයි මේ 12:45 කියලා කියද්දී පෝනේ 1 බජේ කියලා කියන හොඳට මතක තියාගන්න. හරි. දැන් අපිට කියන්න ඕනේ දැන් ඔබ දන්නවා කාල කියන දන්නවා, භාග කියන දන්නවා, 45 කියන දන්නවා. දැන් මම කියලා දෙන්නේ අපිට කියන්න ඕනේ 1:05. ඒ කියන්නේ මොකද්ද? එක පසුබිම් විනාඩි 5යි. කොහොමද අපි මේක හින්දි භාෂාවෙන් කියන්නේ? 1. 1ට කියන්නේ 1. පසුබිම් කියන්නේ මම කලින් කියලා දුන්න මොකද්ද? බච් කර. ඒ කියන්නේ එක පසුබිම්. එහෙමත් නැත්නම් එක වැදිලා. එහෙමත් නැත්නම් එක නාද උනේ පස්සේ. එහෙනම් 1 පසුබිම් විනාඩි 5යි. ඒ කියන්නේ 1 බච් කර. එක පසුබිම්. 1 බච් කර. එහෙමත් නැත්නම් එක වැදිලා. 1 බච් කර. කීයද? විනාඩි 5යි. 5ට කියන්නේ මොකද්ද? 5. විනාඩි 5යි. මොකද්ද? විනාඩියට කියන්නේ
मिनट किया एनम 1:05 ඊට පස්සේ අපිට කියන්න ඕනේ 2:08 එහෙනම් එහෙමත් නැත්නම් 2:08 විනාඩි 8යි කොහොමද කියන්නේ 2:08 ඊට පස්සේ අපිට කියන්න ඕනේ 3:10 කියලා කියන්නේ කොහොමද 3:10 අපිට කියන්න ඕනේ 3:20 කියලා කොහොමද කියන්නේ 3:20 දැන් අපිට කියන්න ඕනේ 4:40 ඒ කියන්නේ 4:40 කොහොමද කියන්නේ 4:40 4:40 ඕකල මං කියන්නේ 4:40 දැන් අපි හිතමු 4:40 ගත වී ඇත කොහොමද කියන්නේ हतर पसुवी विनाडी हतलियां गतवी एत 4:40 बीत चुके हैं मुकद्द में क्या ने हतर पसुवी विनाडी हतलियां गतवी एत एना हतर पसुवेला विनाडी हतलियां गतवी एत केर क्या ने कोमद 4:40 बीत चुके हैं अपिन मेक थवा विधिय पर क्या नु पुलवा ए मुकद्द 4:40 हो गए हैं 4:40 हो गए हैं 4:40 हो गए हैं इतनी अब जब और विधि है जो किया ना पुलवां संपूर्ण वाक्य किया ना आवश्यक ना तेरे को बड़ा बहिता है मैं 1 को हम तो मैं का संपूर्ण वाक्य की तरह किया ना है ना आप इधर किया ना मैंने 1 हैं 2 हैं 3 हैं और विधि अपने संपूर्ण वाक्य किया ना पुलवां दैंग अब इधर किया लोने दैंग अब किया ना वाने ඔබ දැන් ඉගෙන ගත්තා හයට කාලයි කියන්නේ නම් කොහොමද කියලා ඔබ ඉගෙන ගත්තා. නමුත් අපිට කියන්න වෙන සමාන අවස්ථාවලදී 6:05, 6:05, 7:05 ඔය විදිහට කියන්න සිද්ධ වෙනවානේ. දැන් අපි හිතමු අපිට කියන්න ඕනේ 6:55 තමයි වෙලාව. ඒ වුණාට දැන් ඔබට කියන්න ඕනේ 7:05 කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ 7:05 විනාඩි 5ක් තියනවා කියලා කියන්න ඕනේ. කොහොමද මේක කියන්නේ? 6:55 හැබැයි අපිට කියන්න ඕනේ 7:05 කියලා. කොහොමද කියන්නේ? 4 කියන්නේ සාත්. 7:00 කොහොමද කියන්නේ? 7:05 ඒ කියන්නේ 7:00 විනාඩි 5යි. 7:05 මේක අපිට කියන්න පුළුවන් 7:05 කියලා කියන්න පුළුවන් ඊට පස්සේ අපිට කියන්න ඕනේ දැන් අපි හිතමු 7:50 7:50 කියලා කියන්නේ මොකද්ද 8:10 කොහොමද අපි 8:10 කියලා කියන්නේ 8:10 8:10 ඒ කියන්නේ 7:50 වෙලාව දැන් හැබැයි කියන්න ඕනේ 8:10 කියලා කොහොමද කියන්නේ 8:10 අපි හිතමු දැන් අපිට කියන්න අවශ්‍යයි වෙලාව කීයද 9:40 හැබැයි අපිට කියන්න ඕනේ දැන් මේක අපි සාමාන්‍ය විදිහට කොහොමද කියන්නේ 9:40 කියලා 9:40 මේ 9 වැඩිලා දැන් විනාඩි 40ක් ගත වෙලා කොහොමද කියන්නේ 9:40 දැන් අපිට කියන්න ඕනේ මේ 9:40ම හැබැයි දැන් මේ 10:20 කියලා කියන්න ඕනේ මේ වෙලාවම අපිට කියන්න ඕනේ 10:20 කියලා කොහොමද කියන්නේ 10:20 ඔය විදිහට කියන්න පුළුවන් ඊට පස්සේ අපිට කියන්න ඕනේ 4:50 තමයි දැන් වෙලාව ඒ කියන්නේ 4:50 කියලා කියන්නේ කොහොමද 4:50 හැබැයි අපි ඕක කියන්නේ කොහොමද 5:10 කියලානේ 5:10 කියලා කියන්නේ කොහොමද 5:10 बाकी है मुकद्द 5:10 बाकी है एक यानी पह वदेन विनाडी 10ක් තියෙනවා එහෙම නැත්නම් පහට තව විනාඩි 10ක් තියෙනවායි කියලායි කියන්නේ මොකද්ද කොහොමද කියන්නේ 5:10 बाकी है ඔය විදිහට අපිට කියන්න පුළුවන්. දැන් අපිට හින්දි භාෂාවෙන් වෙලාව කියද්දි සහ ඕනෑම භාෂාවකින් වෙලාව කියද්දි පෙරවරු පස්වරු කියලා ඉගෙන ගන්න අවශ්‍ය වෙනවානේ.
කොහොමද අපි පෙරවරු පස්වරු කියලා ඉගෙන ගන්න. දැන් අපිට කියන්න ඕනේ පස්වරු 12:00. ඒ කියන්නේ මධ්‍යාහ්න 12:00 කියලා අපි කොහොමද හින්දි භාෂාවෙන් කියන්නේ. මධ්‍යාහ්න කියලා කියද්දි මම ඔබට කිව්වා දෝපහර කියලා යොදා ගන්න කියලා. එහෙනම් අපිට දැන් කියන්න ඕනේ 12:00ට අපි හින්දි භාෂාවෙන් මොකද්ද කියන්නේ? 12:30 12:30 කියලා කියන්නේ 12:00. දැන් ඒක මම කලින් කියලා දුන්නනේ. එහෙනම් දැන් ඔබ දන්නවා 12:00 කියන්නේ 12:30. එහෙනම් අපිට කියන්න ඕනේ මධ්‍යාහ්න 12:00 කියලා. කොහොමද කියන්නේ? දෝපහර කේ 12:30. මධ්‍යාහ්න 12:00 කියන්නේ දෝපහර කේ 12:30. දැන් අපිට කියන්න ඕනේ මධ්‍යාහ්න 12:45. එහෙම නැත්නම් පස්වර්ඩ් 12:45. කොහොමද කියන්නේ? දෝපහර කේ 1:15. ඔබ දැන් මතක ඇති පවුනේ භාවිතා කරන හැටි. ඒ කියන්නේ 12:45 කියන්නේ එකට කාලයිනේ. එකට කාලයි කියලා අපි හින්දි භාෂාවෙන් කියන්නේ කොහොමද? පවුනේ 1:15. එතකොට මේ මධ්‍යාහ්න එහෙම නැත්නම් පස්වරු 12:45 කියලා කියන්නේ කොහොමද? දෝපහර කේ පවුනේ 1:15 කියලා තමයි අපි කියන්නේ. ඊට පස්සේ අපිට කියන්න ඕනේ මේ පස්වරු 12 එහෙම නැත්නම් මධ්‍යාහ්න 12 කොහොමද කියන්නේ? දෝපහර කේ 12:00. දෝපහර කේ 12:00. දැන් අපිට කියන්නනවා රාත්‍රී 8:30. රාත්‍රී 8:30. ඒ කියන්නේ පස්වරු 8:00. පස්වරු 8:30 කියලා කොහොමද කියන්නේ? මේකට 8:30 කියන එක අපි දැන් කියන්න දන්නවනේ. 8:00 කියලා කොහොමද කියන්නේ? 8:30. 8:30 තමයි 8:00. දැන් කොහොමද කියන්නේ පස්වරු 8:00 කියලා? रात के 8:30. रात के 8:30. දැන් අපිට කියන්න ඕනේ පස්වරු 5:15. පස්වරු 5:15 කියලා. කොහොමද 5:15 කියන්නේ? කොහොමද 5:15. 5:15 කියලා කියන්නේ 5:15. එතකොට මේ පස්වරු දැන් මේ 5:05 කියලා කියන්නේ හවසනේ. එහෙනම් අපි මේක හින්දි භාෂාවෙන් කියන්නේ ශාම් කේ 5:15. ශාම් කේ 5:15. ඊට පස්සේ අපිට කියන්න සිද්ධ වෙනවා උදේ 7:00 කියලා. උදේ 7:00. 7:00ට කියන්නේ 7:00. උදේ 7:00 කියලා කියන්නේ කොහොමද? සුභකේ 7:00. සුභකේ 7:00. සුභකේ 7:00. ඔය විදිහට අපිට දෝපහර, මධ්‍යාහ්න, රාත් අපි කියන්නේ රාත්. रात के කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ හවස කියද්දි ශාම් කේ කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ උදේ කියලා කියද්දි සුභ කේ කියලා ඔබට වෙලාව යොදා ගන්න පුළුවන්. මම හිතනවා දැන් ඔබට හින්දි භාෂාවෙන් වෙලාව බලන්නේ කොහොමද කියලා පුංචි අවබෝධයක් ඇති කියලා. ඉතින් මම විශ්වාස කරනවා දැන් අද ඉඳලා ඔබට පුළුවන් වෙයි හින්දි භාෂාවෙන් වෙලාව කියන්න. ඔල්ලෝසු දිහා බලද්දි වෙලාව බලද්දි බලන්න ඒ වෙලාව හින්දි භාෂාවෙන් කියන්න. හැබැයි මේ වෙලාව හරියටම කියන නම් මුලින්ම ඔබට එකේ ඉඳලා ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අඩුම තරමේ කීයද? 60ටවත් යනකම් ඔබට ගණන් කරන්න පුළුවන්කම තියෙන්න ඕනි මේ වෙලාව බලන කතන්දරයට. ඉතින් ඒක නිසා මුලින්ම ඔබ ගණන් කරන්න ඉගෙන ගන්න. මම ගණන් කරන වීඩියෝ එක දාලා තියෙනවා. ඊට පස්සේ ඔබ දැන් වෙලාව බලන්න ගන්නවා. ඔබ වෙලාව බලන සෑම අවස්ථාවකදී හින්දි භාෂාවෙන් වෙලාව බලන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මේ වගේ රසබර වීඩියෝ එකකින් අපි නොදුරේදීම හම්බවමු. ඊයෙන් නම් මම සුගන්ධි කුලසිංහ. ආයි පොවන් නමස්තේ.